योजित विशेक आंडुक्रम व्यवस्था संशोधन पणत कटुपत संबंधे नगुरामाथ्यु रणिल विक्रमसिंह महता सह पक्ष नायक नतर विशेष साकाचावा अद पवत्ना पणत कटुपत अदालव पक्ष इदिरिपत् व्यवस्था संशोधन योजना पिरिबंद मेहदी अवधान यमुपतिवेनवा संशोधन ඇති වුණා. ඉතින් අර ජනාධිපතිතුමාගේ උපදේශ මතද එකඟතාවයෙන් මතද කියන එක තමයි ඇති උනේ විවාදයක්. ආරක්ෂක අමාත්‍යාංශයේ ජනාධිපතිතුමා යටතේ තබා ගත යුතුයි කියන එක මේ අවස්ථාවේදී එකඟතාවයක් ඇති වුණා. තීවුණු වාදී වාදයෙන් පස්සේ අපි එකඟතාවයකට එන්න පුළුවන් වුණා. 19 වෙනි සංශෝධනයේ පැවති කාරණා ටික පමණක් 21 වෙනි සංශෝධනයේ විදිහට අවශ්‍ය සංශෝධන සහිතව ගෙන එන්නත් නව වැඩි දියුණු කිරීම හඳුන්වා දුන් සියල්ලම නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේදී සැලකිල්ලට භාජනය කරන්නත් එකඟතාවයක් ඇති වුණා. ජනාධිපතිවරයාට පුළුවන් ද ඕන විදිහට කැබිනට් මණ්ඩලපත් කරන්න. ඒ ගැන සාකච්ඡා වුණාද? ඔව් කතා කරා. අගමැතිවරයාගේ අදහස් විමසා ජනාධිපතිවරයා අමාත්‍යවරුන් පත් කළ යුතුයි කියන එක තමයි එකඟතාවය ඇති වුණේ. අධිකරණ අමාත්‍යවරයා කියලා තියෙනවා දුත්ත පෙරවැසියේ ස්වභාවය සම්බන්ධව ලොකු විරෝධයක් නැහැ කියලා. ඒක ඇත්තට ඔබතුමාලා අපි දැක්කා. අධිකරණ අමාත්‍යතුමා පක්ෂ නායකයන් දැනුම් දුන්නා. පක්ෂ නායකයන් වගේම සමස්ත රටත් ඉන්න මේ මතේ කිසිම අයෙක් විදිවිත පුරවැසියන් තබාගත යුතුයි කියන මතේ සිට අදහස් දැක්වීමක් මේ දක්වා කළ නැහැ කියලා. එළියේ අරගලකන ජනතාවත් බලාපොරොත්තු වෙන විදිහට අර 19 වෙනි සංශෝධනය පදනම් කරගත් එහෙත් 19 වෙනි සංශෝධන සමාජයේ දෝෂත් අයින් කරලා යම් එකකතාවයකට ඇවිල්ලා විශේෂ සංශෝධන ගෙනෙන්න ඒකම මෙතන අද ඉතම අර්ථවත් බොහොම හොඳ සාකච්ඡාවක් සිදු වුණා කියලා. ඒ අනුව සිළු පාර්ශවයත් එක්ක කතා කරලා අපි එක එකඟ වෙන්න පුළුවන් තත්වයකට මේ කෙටුම්පත දැන් ගෙනල්ලා තියෙනවා. ඒ අනුව අපි ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලයෙන් අනුමැතිය ලබා ගැනීම සඳහා බලාපොරොත්තු වෙනවා. ජනාධිපතිවරයාට පුළුවන් ද අගමැතිවරයා ඉවත් කරන්න ඒ සම්බන්ධව සාකච්ඡා වුණාද අද? ඒක සම්බන්ධව ක්‍රමවේදයක් අපි සාකච්ඡා කරා. අපි අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවෙන් පස්සේ සියලු තොරතුරු ටික මාධ්‍යට නිකුත් කරනවා. ජනාධිපතිවරයාට පුළුවන් අමාත්‍ය ද දුර ජනාධිපතිවරයාට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම ආරක්ෂක අමාත්‍යාංශය දැරිය යුතුයි කියලා බල කරලා තියෙනවා. ඒ තත්ත්වේ පිළි අරගෙන තමයි අපි ඉදිරියට යන්නේ. කිව්වා ග්‍රාමාධි වර්ත කිරීම සම්බන්ධව තියෙන කාරණේදී ජනාධිපතිවරයාට ඌමනානංග ග්‍රාමාධිවරයා ඉවත් කරන්න තනි පෑනකින් තනි අදහසකින් ක්‍රියාත්මක කරන්න බෑ. පාර්ලිමේන්තුවේ ගේන්න පාර්ලිමේන්තුවෙන් ඒක සම්මත කරනවා නම් අනිවාර්යෙන් එතුමා වයින් කරන්න පුළුවන් හැකියාව තිබිය යුතුයි. විශේෂයෙන් අද සෑයන එකඟතාවයකට අපිට එන්න පුළුවන්කම ලැබුණා. අපේ ඉල්ලීම තිබුණේ ලබන සඳ තියෙන කැබිනට් මණ්ඩලයට මේ ඉදිරිපත් කරන්න. ඉදිරිපත් කරලා ඉදිරින් පස්සේ මේ වහාම පාර්ලිමේන්තුවට ගේන්න කියන කාරණේ. 21 වෙනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ තම අදහස් සහ යෝජනා ලබා දීමට මුස්ලිම් සිවිල් සමාජ සංවිධාන නියෝජිතයින් සහ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ නියෝජිතයින් අධිකරණ අමාත්‍යවරයා හමු වුණා. සාකච්ඡාව පැවැත්ුණේ අධිකරණ අමාත්‍යංශයේදී නව කෙටුම්පත මෙන්ම මේ වන විට පවතින දේශපාලන වාතාවරණය පිළිබඳ අමාත්‍යවරයා මෙහිදී අදාළ නියෝජිතයින් දැනුවත් කළා.